ලස්සන දවසක් ඔබට ඔබේ සියලු ප්‍රතුම් ප්‍රාර්ථනා ඇතු වෙන දවසක් ප්‍රාර්ථනා කරනවා අපි ඒ ආදරණීය ප්‍රාර්ථනාවත් එක්ක අදත් සූදානම් වැඩසටහන ආරම්භ කරන්න අපි අද කතා බහ කරන්නේ පළමු විනාඩි කිහිපෙදී පෝෂණයේ පැහැපත්භාවය සම්බන්ධව විශේෂයෙන්ම මේ පෝෂණයේ පැහැපත්භාවය කියන වචනයම හඳුනා දුන්නේ ඔබේ නිෂ්පාදන ආයතන. ඉතින් ඔබේ නිෂ්පාදන පෙළහර තමයි අපි නිරන්තරයෙන්ම පසුගිය දශකයේ විතර කාලේ නම් කියන්නේ පෝෂණයේ පැහැපත්භාවයක් ඔබට අවශ්‍ය නම් ඒ සඳහා තිබෙන හොඳම නිෂ්පාදනය තමයි ඔබේ නිෂ්පාදනය කියලා. අපි අදත් ඒ සම්බන්ධව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද දවසේ අපි වැඩි වශයෙන් කතා බහ බලාපොරොත්තු ඉන්නේ මේ සමහේ ඇතිවන ලපකැල. එසේනම් අපි කියන මේ මාක්ස් කියලා. මෙවැනි තත්වයන් වලට OVI&Codrose සරහා කොහොමද විසඳුමක් ලැබෙන්නේ කියන කාරණාව සම්බන්ධ තමයි අපි අද දවසේ වැඩි වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු ඉන්නේ. ඉතින් මාත් කියන කතා බහට බොහොම ජනප්‍රිය රංගන ශිල්පිනියක සදනි පතිරණ ඒත් එක්කමයි බටහිර වෛද්‍ය අමිලා බණ්ඩාර මහත්තය කියන සුබ දවසක් ඔබ දෙනාට. සදනි මේ පහුගිය වැඩසටහනකදීම සඳහන් කළා මේ ඔබට තියෙන තරමක් මේ ඔයිලි එසේ නැත්නම් මේ කුරුල්ලා එන්න පුළුවන් ඉඩකඩ වැඩි සමක් තමයි කියලා ඔබට තියෙන ඔබ කලින් අවුරුද්දට කලින් කිව්ව කතාව. හැබැයි දැන් එහෙම බැලුවම එහෙම පේන්නේ නැහැ ඇත්තට. ඔයිලි සමක් පේන්නේ නැහැ. අනිත් අතට දැන් කුරුල්ලා ලපකැලල් පේන්නෙත් නැහැ මොන මතනේ. ක්ලෝස් අප් එකක් බැලුවොත් පේනවා. ඉතින් මොකක්ද මේ ඔබ සඳහන් කරන මොකද ඔබට තියෙන මේ වගේ තත්ත්වයක් කියලා? ඔව් ඇත්තටම මට ওই වගේ තත්ත්වයක් තමයි තිබුණේ මීට දැන් අවුරුදු 4කට විතර කලින්. හැබැයි ඒක මේ යම් තාක් දුරට වෙනකම් මේක මට තිබුණා. මොකද සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ හැමකට ඒ කියන්නේ තෙල් කියන දේ අවශ්‍යයි. මොකද ඔයිල් වෙනවා කියන්නේ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත තේ හැම පෝෂණීය හැමක්. හැබැයි ඕනාවට වඩා ඔයිල් වෙනවා කියන එක පෝෂණීය හැමක් නෙවෙයි. මට තිබුණේ එහෙම එකක්. ඒ කියන්නේ මගේ ඔයිලි ගතිය වැඩි සහ මට සෑහෙන පිම්පල්ස් ආපු හැමක් මට තිබුණේ. ඉතින් දැන්ටත් පිම්පල්ස් එන වෙලාවල් තියෙනවා. නමුත් කලින්ට වඩා සෑහෙන එක කන්ට්‍රෝල් වෙලා තියෙනවා. සහ ඔයිලි ගතිය කන්ට්‍රෝල් කරලා තියෙනවා. අර මගේ හැමට අවශ්‍ය කරන ඔයිලි ගතිය මට දැන් ලැබෙනවා. ඒ අවශ්‍ය කරන ප්‍රමාණයට. ඉතින් අර කලින් තිබ්බ විදිහට ඔයිලි වෙලා සහ ඔයිලි වෙනවත් එක්කම අර කුණු දුවිලි අපි හැමට ඇතුල් වෙන ප්‍රමාණය වැඩි. ඉතින් දැන් එහෙම තත්වයක් නෑ. මට ඇත්තටම සතුටුයි. සහ ඉස්සර පවුඩර් කරත් මුණට ඒ අර පවුඩර් ගතිය නැති වෙලා ඔයිලි ගතිය මතුවෙන වෙලාවල් තිබුණා. නමුත් මේ වෙනකොට ඒ ගතිය නෑ. දැන් ડોક્ટર සඳන කිනාකාට නම් මෙතන මේ ඒක මේ ලප්ප කැලල් මේ මාක්ස් සයින් වෙන හේතුවලා තිබෙන OVI&Codrose පාවිච්චි කරපු නිසා කියලා සඳන කියන්නේ. ඇත්තටම OVI&Codrose වලින් කොහොමද මේ විෂම කර්ම සිදුවෙන්නේ? ඔව් ඇත්තටම දැන් අපි ගත්තාම මේ ගොඩක් වෙලාවට අර කුරුල ඇති වෙන්න හේතුව වෙන්නේ අපේ මේ තියෙන sebaceous glands නැත්නම් මේ අර තෙල් අපිට සමට අවශ්‍ය කරන තෙල් නිෂ්පාදනය කරන glands හිර වෙනවා නැත්නම් අනවශ්‍ය ලෙස මේව මගින් sebaceous නැත්නම් මේ මෙසීබම් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් මෙහෙම වුණාම දැන් අපේ කුරුලෑවක් ආවට පස්සේ කුරුලෑව හොඳ වෙලා ගියත් මෙතන ඇතිවෙනවන කැල කළු පාටට පැචස් ඇති වෙනවා. ඉතින් මේවා ඩිස්කලරේෂන්ස් වෙලා ගොඩාක් කල් යනවා මේවා හොඳ වෙන්න. පිම්පල් එක හොඳ වෙලා ගියත් මේක හොඳ වෙන්න ටිකක් කල් යනවා. එතකොට මේකට ප්‍රධානම හේතුව තමයි දැන් අපේ තියෙනවා රුධිරයේ තියෙනවා හිම අයන් තියෙනවා. මේ අයන් වල අඩංගු වෙන හිමොසිඩරින් කියලා ප්‍රෝටීනයක්. දැන් මේ හිමොසිඩරින් ගිහින් තැන්පත් වුනහම තමයි මේ තැන්වල මේ ආව පැහැගැන්වීම ඇති වෙන්නේ. ඒ වගේම තමයි තව දැන් ඔය ඇක්නී ආවහම එතන පිම්පල් එක ආවහම මේ එතන ඉන්ෆ්ලමේෂන් එකක් වගේ ඇති වෙනවා. මේ නිසා අර සම තියෙන මෙලනොසයිට්ස් නැත්නම් මෙලනින් ශ්‍රාවය කරන සෛල උත්තේජනය වෙලා වැඩිපුර මෙලනින් ශ්‍රාවය කරන්න පටන් ගන්නවා. එතකොට මේ නිසාත් මේ කැලැල් ඇතිවීම වැඩි වෙනවා. ඒ වගේම තමයි අපි නිතර හිරුවරයට නිරාවරණය වෙන රටක් නිතේ. එතකොට අපේ හැම නිරාවරණය වෙන්න කාලය වැඩි වෙනකොට අධික ලෙස නිරාවරණය වෙනකොටත් මේ අවපැහැ ගැනීම තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් අපි OVI&Codrose එක ගත්තාම මේකේ අඩංගු වෙලා තියෙනවා මේ කැරටිනොයිඩ් සහ ලුටෙයින්. මේ කැරටිනොයිඩ් සහ ලුටෙයින් වලට පුළුවන්කම තියෙනවා මේ අවපැහැ ගැනීම අඩු කරලා දෙන්න. ඒ වගේම තමයි අර හිරුවෙලියෙන් වෙන අපිට වෙන ඩැමේජ් එකත් හැමතෙ සිද්ධ වෙන ඩැමේජ් එකත් අඩු කරලා දෙන්න පුළුවන්කම තියෙනවා මේ සංඝටක දෙකට. ඒ වගේම තමයි තව දැන් අර ඉන්ෆ්ලමේෂන් එකක් වගේ ඇති වෙනවනේ අපේ සමේ මේ ඇක්නි නිසා. එතකොට මේවා පාලනය කරලා දෙන්න මේකේ ඇන්ටිඔක්සිඩන් නැත්නම් ප්‍රතිඔක්සිකාරක කිහිපයක් අඩංගු වෙනවා. ඒවා තමයි ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට්ස් තියෙනවා. එතකොට ග්‍රේප් සීඩ් එක්ස්ට්‍රැක්ට්ස් තියෙනවා, බ්ලූබෙරි එක්ස්ට්‍රැක්ට්ස් තියෙනවා. ඒවා මගින් පුළුවන්කම තියෙන මේ ඉන්ෆ්ලමේෂන් එක අඩු කරලා දෙන්න. ඒ වගේම තමයි මෙහි අඩංගු මේ මික්ස් කැරටිනොයිඩ්ස් වලට පුළුවන්කම තියෙනවා විටමින් ඒ නිෂ්පාදනය කරන්න. මේ විටමින් ඒ කියන්නේ ඉතාමත් වැදගත් මේ අපේ සමේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙන විටමින් එකක්. ඒ වගේම තමයි කොඩ්ලිවෝයිල් මගිනුත් විටමින් ඒ ලබා දෙනවා. මේ දෙකටත් පුළුවන්කම තියෙනවා. දැන් විටමින් ඒ ගත්තා ප්‍රධාන වශයෙන්ම මේකට පුළුවන්කම තියෙනවා මේ අධික ලෙස සීබම් ශ්‍රාවය වෙන සෙබේෂිය
කෙලස් ග්‍රන්ථි වල ප්‍රමාණය කුඩා කරලා ඒ ශ්‍රාවය වෙන ප්‍රමාණය අඩු කරලා දෙන්න සීබම් ශ්‍රාවය වීම අඩු කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් මේ ඇක්නි එකක් ආවම මේ මතුපිට බැක්ටීරියා ක්‍රියාකාරීත්වයකුත් ඇති වෙනවනේ. අර බැක්ටීරියා ක්‍රියාකාරීත්වයත් අඩු කරලා දෙන්න පුළුවන්කම තියෙනවා විටමින් ඒ වලට. ඉතින් ඒ විදිහට තමයි ඒ වගේම තමයි තවත් අත්‍යවශ්‍ය මුත්‍රාව තමයි සින්ක් කියන්නේ. සින්ක් ගොඩාක් කලාවට අපි මේ ඇක්නි තියෙන patientsට ට්‍රීට් කරන්න ගන්න මූලද්‍රව්‍යයක්. ගොඩාක් කලාවට අපි නොදැනුවත් අපිට සින්ක් ඌනතාවයක් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ මගිනුත් අර ඇතිවන ඉන්ෆ්ලමේෂන් එක ආසාදිත තත්ත්වය ඒ වගේම බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වළක්වලා දීමේ පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඕවි කොඩ්‍රෝසලින් මේකට ලැබෙන උපකාරය. හොඳයි. දැන් සඳහන් ඔබ සඳහන් කරා මේ කැළලි තත්ත්වයක් නැති වෙන්න හේතුනේ ඕවි කොඩ්‍රෝස් පාවිච්චි කිරීම කියලා. දැන් මම කෙනෙක් තුල ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ ඕවි කොඩ්‍රෝස් පාවිච්චි කර පමණින්ම මේ වැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද? එසේ නැත්නම් තව දේවල් ඔබ පාවිච්චි කරාද කියලා දැනගන්න. ඇත්තටම ඔබ තව දේවල් පාවිච්චි කරාද? අය මෙමය මම මුලින්ම ඔවි කොඩ්‍රෝස් භාවිතා කරේ මට කුරුලා තත්ත්වයක් තිබෙන නිසාවත් මගේ සමය කැල්ල තිබෙන හින්දවත් නෙවෙයි. මම ඔවි කොඩ්‍රෝස් එක මුලින්ම භාවිතා කරේ මගේ කොණ්ඩෙට. මට මගේ හිසකෙස් බවා ගන්න ඕන නැක පෝෂණය හිසකෙස් වෙන්න ඕන කම තිබුණා. ඉතින් ඕක තමයි මම ප්‍රධාන වශයෙන්ම ඕවි කොඩ්‍රෝස් භාවිතා කරන්න හේතුව. මාස 3-4ක් යනකොට මට තේරුණා අර කොණ්ඩෙට අවශ්‍ය කරන පෝෂණයත් එක්කම අර හැමේ තිබුණ අර පොඩි පොඩි ප්‍රශ්න ඔක්කොම මට නැති වෙලා යන ගතියක් මට තේරුණා. ඕක තමයි ප්‍රධාන වශයෙන්ම මේ වෙනකම් මම කොඩ්‍රෝස් භාවිතා කරන්න මට විශ්වාස තුන හේතුව. ඉතින් ඕකත් එක්ක මම කල්පනා කරා කොඩ්‍රෝස් එක මෙච්චර හොඳයි නම් මේක අනිත් ප්‍රොඩක්ට් එක මම භාවිතා කරලා බලන්න ට්‍රයි කරන්න ඕනේ කියන එක. ඉතින් මට තියෙන සාමාන්‍ය සමක් හින්දා මම ඕවි නිෂ්පාදන පෙළේ ඕවි කොඩ්‍රෝස් එකත් එක්ක ලෙමන් ඩේ ක්‍රීම් එක, ලෙමන් ෆේස් වොෂ් එක සහ වැනිෂින් ක්‍රීම් එක රාත්‍රියට ඒක භාවිතා කරනවා. ඉතින් ඔය ටිකත් එක්ක මේ වෙනකොට මට හොඳ විශ්වාසයක් සමට ආත්ම විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඕක තමයි ඉතින් ප්‍රධානම හේතුව කොඩ්‍රෝස් එකත් එක්ක අනිත් දේවලුත් භාවිතා කරනවා. හොඳයි. දැන් ඩොක්ටර් මේ අපි මේ සන්බර්න්ස් කියලා කියනවා. මතර මේකත් තවත් කැළලි තත්වයක් නේද? දැන් සන්බර්න්ස් ඇතිවෙච්ච කෙනෙක්ට මේ ඔවි කොඩ්‍රෝස් පාවිතා කරන්න පුළුවන්ද? ඔව්, මෙහෙමයි. දැන් අපි ගත්තාම මේ ඝර්ම කලාපීය රටක් නෙමෙයි ආසියාතික රටවල්. ඒකට අපේ ගොඩක් වෙලාවට තියෙන ස්කින් ටයිප්ස් තියෙනවා 6ක්. ඒ ටයිප්ස් 6නුත් අපේ තියෙන ටයිප් 4, ටයිප් 5 කියන ඒවා. ඒකට අපේ අර ස්කින් බර්න් එකට වැඩිය මෙතන වෙන්නේ ටෑනින් එකක්. ඒ කියන්නේ අව පැහැගැන්වීමකට තමයි ගොඩක් වෙලාවට අපේ සම ලක් වෙන්නේ. එතකොට වෙන්නේ දැන් ඔවි කොඩ්‍රෝස් මගින් සිද්ධ කරන දේ තමයි දැන් එහි අඩංගු වෙනවනේ මේ ලුටෙන් සහ කැරොටින්. මේවා ප්‍රධාන වශයෙන් උපකාරී වෙනවා මේ අපේ හැම යට තියෙන ස්කින් ටෝන් එක ඔප්නං වල දෙන්න. ඒකට අපේ හැම අවපැහැගැන්වීමකට ලක් වුණත් මේකට පුළුවන්කම තියෙනවා අර අපේ තියෙන කැරොටිනොයිඩ්ස් කියලා පිග්මන්ට්ස් මේවට වර්ණකයක් ලැබෙයි. මේවා මගින් වර්ණය ලබා දීලා අර අර හැමේ තියෙන අවපැහැගැන්වීම් තත්ත්වය අඩු කරලා දෙන්න. ඒ වගේම UV කිරණ මගින් සමට සිදුවන හානිය අවම කරලා දෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට සන්බර්න් වෙනවට වැඩිය අපි අපේ හැම ප්‍රීමැචුර් ඒජින් වෙනවා. ඒ කියන්නේ වයසට යන්න කලින් අපේ වයස පේන්න පටන් ගන්න ගොඩක් වෙලාවට හැම රැලි වැටීමට ලක් වෙනවා, හැම වේලෙන්න පටන් ගන්නවා. එතකොට එවැනි ආසාදිත තත්ත්වයක් ඇති වුණාම දැන් මෙහි තව ඇලෝවෙරා අඩංගු වෙලා තියෙනවානේ. එතකොට ඇලෝවෙරා උපකාරී වෙනවා මේ වගේ සන්බර්න් වලින් හරි සන් ටෑනින් වලින් ඇති වෙන අර වියලීම සහ සමේ ඇති වෙන දුර්වන්න වීම වලට ඒක ඒ මගින් උපකාරයක් ලැබෙනවා. ඒ වගේම කඩ්ලිව ඔයිලුත් මේ සඳහා ඉතාම වැදගත් වෙනවා. මොකද මෙහි විටමින් ඒ සහ විටමින් ඊ අඩංගු වෙලා තියෙන නිසා. සඳෙන දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් ඔබ සීළු ප්‍රශ්න ඉරාකරන්නේ වුණා නම් මේ ඔවි කොඩ්‍රෝස්රා ඇයි ඔබ තාමත් පාවිච්චි කරන්න කියලා. ඔව් මෙහෙමයි. අකනේ ඔවි කොඩ්‍රෝස් දැන් අපි කොයිලාකවත් කියන්නේ නැහැ මේක දිගටම පාවිච්චි කරන්න ඕනේ. අතරමැද්දේ නවත්තපු ගමන් ඔයාටව හම්බ වෙච්ච ප්‍රතිඵල නැති වෙන්න පුළුවන් කියන දේ අපි ගාව නැහැ. ඒක හැම වෙන්නේ නැහැ. දැන් මමත් පහුගිය ටිකේ මට මාස 3ක් විතර ඔවි කියන්නේ හැමදාම නේ මට මග හැරෙන වෙලාවල් තිබුණා. කියන්නේ වැඩත් එක්ක එක බොන්න අමතක වෙනවා ඒ වගේ දේවල් තිබ්බා. සහ මට ඕක දැන්ටත් මම ඕක වැඩිපුරම පාවිච්චි කරන්නේ මට ඒ තිබුණ විශ්වාසයත් එක්ක මට ඕන එක දිගටම රඳා පවත්වා ගන්න. සහ අනිවාර්යෙන් අපිට මෝරගුලි කියන දේ අපිට ඇඟට අවශ්‍ය දෙයක්. ඉතින් ඕකත් එක්ක මට ඒක නවත්තන්න හිතෙන්නේ නැහැ. සහ මට ඒක පාවිච්චි කරනවා නේ. හොඳයි. අපි කතා බහ කළේ පෝෂණී පැහැපත් භාවය සම්බන්ධව. ඉතින් ඔවි කොඩ්‍රෝස් එක කොහොමද මේ පෝෂණී පැහැපත් භාවය ලැබෙන්නේ? විශේෂයෙන් මේ ලපකැලල් තිබෙනවා නම් මේ සඳහා තිබෙන හොඳම විසඳුම තමයි ඔවි කොඩ්‍රෝස් ගැන කරන කතා බහ කළේ. බොහොමත්ම ස්තුතියි සඳහන් කතා බහට පැමිණේ ડોક્ટર බොහොමත්ම ස්තුතියි කතා බහට පැමිණේ. අපි කතා බහ අනිමා කරනවා මේ ආකාරයට. ඔබට අපි ආරාධනා කරනවා TV දෙන්න සමගින් ලැබෙන්නට.